මම කාරණා දෙකක් ගැන සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇරිසන් හිටපු ඇමතිතුමා තවත් කාරණා කීපයක් ඉදිරිපත් කරන්න කටයුතු කරන. අපි සියලු දෙනාම දන්නවා අද අපේ රටේ සෑම තරාතිරමකම ජනතාව විශාල අවධානයකට පත් වෙලා තිබෙනවා. එක පැත්තකින් කොරෝනා බිය, අනිත් පැත්තෙන් ආර්ථික ප්‍රශ්න, විශේෂයෙන්ම දෛනිකව හරිහම්බ කරපු ජනතාව ඉතාමත්ම අවිනිශ්චිත තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. රැකියා අහිමි වීමේ අවධානමක් පෞද්ගලික අංශයේ විශේෂයෙන්ම තිබෙනවා. එවැනි තත්ත්වයක් තිබෙන අවස්ථාවක අපි වගකිව යුතු විපක්ෂයක් හැටියට රජයට දිගින් දිගටම කියපු කාරණයක් නැවත නැවතත් මතක් කරන්න කැමතියි. අපි සියලු දෙනාම දන්නවා මේ වෙනකොට ලෝක වෙළඳපොලේ තෙල් මිල අසීමිතව අඩු වෙලා තිබෙනවා. නමුත් ඒ වාසිය ජනතාවට දෙන්න රජයට කිසිදු උවමනාවක් නැති බව අපට මේ වෙනකොට ඉතා පැහැදිලිව දකින්න තිබෙනවා. දැන් අපි රජයක් හැටියට ක්‍රියා කරලා වර්තමාන රජයට බාර දෙනකොට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිලවුනේ ඩොලර් 68යි. නමුත් ඩොලර් 28ට අද වෙනකොට තෙල් බැරලයක මිල අඩු වෙලා තිබෙනවා. විශාල අඩුවීමක් සිදු වෙලත් අවාසනාවකට අපේ රටේ ජනතාවට තෙල් මිල දී ගැනීමට සිදු වෙලා තිබෙන්නේ අසීමිත මිලකට කියන එක කනගාටුවෙන් වුණත් දිගින් දිගටම අපට කියන්න සිද්ධ වෙලා තිබෙනවා. අපි බාර දෙනකොට ඩොලර් 68ට තිබුණු තෙල් බැරල් එක අද බොරතෙල් බැරල් එක මිල ඩොලර් 28ට බහැලා තිබෙනවා. අපි මේ සහනය දිගටම දෙන්න කියද්දී ආණ්ඩුව ඒක යටපත් කරන්න විවිධ සෙප්පඩ විද්‍යාවල් අනුගමනය කරා. අපට මතකයි එක්තරා අවස්ථාවක තෙල්වල මිල අඩුවීමේ වාසිය ජනතාවට දෙන හැටි කියලා පරිප්පු රුපියල් 65 දක්වා 17 එක රුපියල් 100 දක්වා අඩු කරනවා කියලා සෙප්පඩ විද්‍යාවල් දැම්මා. සති දෙකක් විතර යනකම් ගැසට් එකක් ගහලා ඒක අඩු කරලා පෙන්නුවා. ඊට පස්සේ ගැසට් ඉවත් කරා. දැන් දේශපාලන ශාස්ත්‍රයේ සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ කියමනක් තමයි කොයි ආණ්ඩුවක් බලයට ඉන්නකොටත් විරුද්ධ පක්ෂත් ජනතාවත් නිතර කියන කතාවක් තමයි බලය තිනකොට මොලේ නෑ, මොලේ තිනකොට බලේ නෑ. ඕක දෙපැත්තටම අඩු වැඩි වශයෙන් නිතර පාවිච්චි කරන කියමන. නමුත් අපි මේ තෙල් මිල අඩු කරන්න කියන කතාව මතක් කර දෙන්නේ බලය තිනකොට මොලේ පාවිච්චි කරලා පළවෙනි දින කීපේ ඇතුළතම තෙල් මිල අඩු කරලා ජනතාවට සහන දීපු රජයක් හැටියට. අපි තෙල් මිල අඩු කරා. මට මතකයි ඒ වෙලාවේ පෙට්‍රල් ලීටරේ 1 විතර රුපියල් 33කින් අඩු කරපු රජයක් අපි. අපිට පුළුවන් වුණා විදුලි බිල 125කින් අඩු කරන්න. ජල බිලට අත නොකිය ඉන්න අවුරුදු 4මාර. ගෑස් සිලින්ඩරේ මිස අසීමිතව අඩු කරලා ජනතාවට සහන දෙන්න. රාජ්‍ය සේවකයාගේ වැටුප් ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම හැටියට රුපියල් 10000කින් වැඩි කරලා. ඒ වගේම මිල සූත්‍රෙන් අත තියන්නේ නැතුව බීවරයා, ඒ වගේම වතුකම්කරුවා, සමෘද්ධි ලාභියා වැනි සාමාන්‍ය ජනතාව ගැන හිතලා රුපියල් 104ට තිබිච්ච භූමි තෙල් ලීටරය රුපියල් 70 කරපු ආණ්ඩුවක් තමයි අපේ ආණ්ඩුව. ඒ විතරක් නෙමෙයි සමෘද්ධිය දෙගුණ කරා. ඒ වගේම විශ්‍රාමිකයින්ගේ වැටුප් වැඩි කරා. ගැබිනි මව්වරුන්ට රුපියල් 20000ක් වෙන් කරලා මාස්පතා ඒ බීමනාවල් දෙන්න කටයුතු කළා. ඉතින් මේ වගේ ක්‍රියා කරපු ආණ්ඩුවක් හැටියටයි අපි මේ ඉන්ධන මිල ගැන අද රජයට මතක් කරන්නේ. දැන් එදා බොරතෙල් බැරල් එක ඩොලර් 68ට තියෙද්දී සාමාන්‍ය ඩීසල් වලට අපේ රජය අය කරේ ජනතාවගෙන් බද්ද හැටියට රුපියල් 13යි ලීටරයක. ඒ වගේම අද බැරල් එක ඩොලර් 28ට බහැලා තිබෙද්දී වර්තමාන රජය ජනතාවගෙන් ඩීසල් ලීටරයක් ගන්නකොට
රුපියල් 50ක් බදු හැටියට අය කරන 68ට තියෙද්දි රුපියල් 13යි 28ට බහැලා තිබෙද්දි රුපියල් 58ක් බදු හැටියට ගන්නවා ඩීසල්. ඒ වගේම සුපර් ඩීසල් වලට ඩොලර් 68 තිබෙද්දි අපි අය කරේ බද්ද රුපියල් 36යි. අද සුපර් ඩීසල් වලට ඩොලර් 28ට බහැලා තිබෙද්දි රුපියල් 86ක බද්දක් අය කරන්න රජය කටයුතු කරනවා. ඒ වගේම පෙට්‍රල් 92 ඩොලර් 68ට තිබෙද්දි අපේ රජය බදු හැටියට අය කරේ රුපියල් 52යි. අද වර්තමාන රජය ජනතාවගෙන් ගසා කනවා පෙට්‍රල් 92 ලීටරයකට බදු හැටියට රුපියල් 106යි. ඒ වගේම සුපර් පෙට්‍රල් වලට බැරල් එක 68ට තිබෙද්දි බද්ද තිබුණේ 113යි. අද අපි කියන්න කැමති භූමි තෙල් පිළිබඳව කතා කරනකොට ඩොලර් 68ට තිබෙද්දි භූමි තෙල් 70යි. අපි බදු හැටියට 7ක්වත් අය කරේ නැහැ. මොකද බොර තෙල් පිටරටින් ගෙනාවහම ඩඩ්ලි සේනනායක ආණ්ඩුව ලංකාවේ තෙල් පිරිපහදුවක් හැදුවා. ඒ පිරිපහදුවේ තමයි භූමි තෙල් ඔක්කොම නිෂ්පාදනය කරන්නේ. 7ක්වත් බදු හැටියට අය කරන්නේ නැතුව 104ට තිබිච්ච භූමි තෙල් ලීටරේ රුපියල් 70ට දුන්නා. අවාසනාව කියන්නේ 68ට තිබෙද්දිත් 70ක් ගෙව්වා. බොර තෙල් බැරල් එක ඩොලර් 28ට බහැලා තිබෙද්දිත් මේ රටේ සාමාන්‍ය මිනිස්සු භූමි තෙල් ලීටරේ ගන්නකොට ඒ රුපියල් 70ම අද රජයට අය කරන තත්ත්වයක් තිබෙනවා. ඉතින් අපි කියනවා විතාමත්ම වගකිව යුතු විපක්ෂයක් හැටියට, තෙල් මිල අඩු කරලා ජනතාවට සහන දීපු විපක්ෂයක් හැටියට, මිල සූත්‍ර හඳුන්වා දීලා වැඩි වෙනකොට සුළු මුදලකින් වැඩි කරන්නත්, අඩු වෙනකොට ඒ වාසිය ජනතාවට දෙන්නත් ක්‍රියා කරපු විනිවිද භාවයෙන් තෙල් මිල පාලනය කරපු ආණ්ඩුවක් හැටියට අද රුපියල් 70ක් අය කරන භූමි තෙල් ලීටරය ඇත්ත වශයෙන්ම රුපියල් 25කට දෙන්න පුළුවන්කම තිබෙනවා කියන එක වගකිව යුතු විපක්ෂයක් හැටියට අපි රජයට මතක් කර දෙන්න කැමතියි. දැන් අද වෙනකොට මොකද්ද වෙලා තිබෙන්නේ? තෙල් විල තෙල්වල මිල අඩුවීමේ වාසිය ජනතාවට බඩු මිලෙන් ලබා දෙනවා කියලා කියපු ආණ්ඩුව අද වෙනකොට ජනතාවගේ පැත්තෙන් බලනකොට පරිප්පු සහනෙත් නැහැ, සැමන් සහනෙත් නැහැ, සීනි සහනෙත් නැහැ, ඉන්ධන අඩු කිරීමේ වාසිය සතේකින්වත් ජනතාවට ලැබිලත් නැහැ. ඉතින් අපි කියනවා දැන් පහුගිය දවස්වල දෛනික වැටුප් ලැබපු ස්වෑන් රැකියා කරපු එදිනෙදා හරි හම්බ කරපු මිනිස්සුන්ට ආදායම් නැති වුනහම රජයේ රුපියල් 5000 බැගින් දෙන්න කටයුතු කරා. නමුත් මේ රුපියල් 5000 දුන්නෙත් සමෘද්ධිලාභීන්ගේ තැන්පතු වලින් සේ සමෘද්ධි අරමුදලේ මුදල් වලින් මිසක් ඉන්ධන මිල අඩුවීමේ වාසියෙන් නොවන බවත් අපි පැහැදිලිව දන්නවා. ඒ නිසා අපි කියන්න කැමති ආණ්ඩුව අපි දැක්කා විටින් විට කරපු ප්‍රකාශ දින 52 අර කොල්ල කාපු ආණ්ඩුව තියෙන කාලේ ආණ්ඩුව තෙල් මිල ගැන කතා කරපු හැටි අපිට මතකයි. එදා කිව්වා අපට මිල සූත්‍ර අර සූත්‍ර මේ සූත්‍ර අවශ්‍ය නැහැ, ජනතාවට සහන දෙන සූත්‍රේ හොඳට දන්නවා අපි, ඒ නිසා අපි ඉන්ධන මිල අඩු කරනවා රුපියල් 10කින් කියලා ඒ දින 52 විවිධ කතා කියලා අඩු කරපු හැටිත් අපි ආණ්ඩුවට මතක් කරනවා. ඊට පස්සේ අපි දැක්කා ඉන්ධන මිල අඩු කිරීම සඳහා විරුද්ධ පක්ෂයේ ඉන්නකොට අර බලේ තිනකොට මොලේ නැහැ, මොලේ තිනකොට බලේ නැහැ කියන කියමන අපිට මතක් කරමින් V8 වලින් ප්‍රාඩෝ වලින් මොන්ටෝරෝ වලින් BMW වලින් ඇවිල්ලා මගදි බහැලා පුස් බයිසිකල් වල ගොං කරත්ත වල නැගලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මාධ්‍ය සම්දර්ශන පෙන්වුවා තෙල් මිල අඩු කරන්න කියලා. ඉතින් එහෙම සම්දර්ශන පෙන්නපු අය තමයි අද බලේ ඉන්නේ. ඉතින් අපි කියනවා කරුණාකරලා මේ තරම් අසීමිතව අඩු වෙච්ච වෙලාවේ ජනතාවට ඒ සහන දෙන්න කියලා. අපි මේක පෙන්නලා දෙන්නේ බලය තිනකොට මොලේ පාවිච්චි කරලා තෙල් මිල අඩු කරලා පෙන්නපු ප්‍රායෝගික රජයක් හැටියට. ඒ විතරක් නෙවෙයි අපි මේක පෙන්නලා දෙන්නේ වරායට එනකොට තෙල් ලීටරේ මිල මෙච්චරයි, රජයේ බදු සහ තෙල් සංස්ථාවේ වියදම් සහ බෙදුම්කරුගේ ගාස්තු අය කරාට පස්සේ දෙන්න පුළුවන් මිල මෙච්චරයි කියන එක පැහැදිලිව පෙන්වමින් තමයි අපි රජයට මේ ඉල්ලීම කරන්නේ. ඉතින් මේ රටේ ජනතාව ගසා කමින් තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට නොදී ආණ්ඩුව උදුරගෙන තිබෙනවා. දැන් මේ තෙල් මිල අඩුවීමේ වාසිය නොදීම හරහා රජයේ අසීමිත මුදලක් ජනතාවගෙන් ගසා ගන්න.
දිනකට ඩීසල් සහ සුපර් ඩීසල් වලින් පමණක් බදු හැටියට කෝටි 25ක ආදායමක් රජයේ ලබන. ඒ වගේම දිනකට පෙට්‍රල් 92 සහ 95 පෙට්‍රල් අලවියෙන් මේ දිනවල දිනකට කෝටි 35ක් ඉක්මවපු ආදායමක් රජයේ ලබන. භූමි තෙල් වලින් කෝටි 3ක ආදායමක් ලබන. මේ කෝටි 70ක් පමණ දිනකට බදු ආදායමක් තෙල් වලින් රජයේ ලබන්නේ සාමාන්‍යයෙන් මේ දවස්වල තියෙන වාතාවරණය යටතේ ඉන්ධන අලෙවි වෙන්නේ 140ක් වගේ ප්‍රමාණයක් පමණයි. තාම රට යථා තත්ත්වයට පත් නොවී තිබෙන අවස්ථාවක මෙවැනි තත්ත්වයක් යටතේ කෝටි 70ක දෛනික ආදායමක් ඉන්ධන බදු වලින් පමණක් රජයේ ජනතාවගෙන් ලබා ගන්න. 100ක් ඉන්ධන අලෙවි වෙන කාලයක් වුණොත් කොපමණ ආදායමක් ජනතාවට මේ බදු බක් පටවල තෙල් වලින් පමණක් මේ ගසා කරනවද කියන එක අපට පැහැදිලිව පේන. අපි දන්නවා මේ ආණ්ඩුවට මේ තෙල් මිල අඩු කිරීම ගැන කොතෙක් කතා කරත් ඒක හරියට අර ගමේ කියමනක් තිනෝ ඉබ්බංගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක් කියලා. මට මතකයි කලින් මේ රජයේ බලයේ පත් වෙලා ඉන්නකොට අධිකරණයට ගියා පෙට්‍රල් මිල අඩු කරන්න කියලා. අධිකරණ තීන්දුවක් දුන්නා පෙට්‍රල් ලීටරේ රුපියල් 100ට ජනතාවට ලබා දෙන්න කියලා. නමුත් රජයේ ඒ කිසිවක් ගණන් ගත්තේ නැහැ. දැනුත් වර්තමානයේ ඇමතිවරු තෙල් මිල අඩු කිරීම ගැන විවිධ කතා කියන හැටි අපි දැක්කා. තෙල් මිල අඩු කරොත් එක එකනා රවුම් ගහනවා. ඒ නිසා ඒක නෙමෙයි කළ යුත්තේ ආදී ප්‍රකාශ කරන හැටි තමයි අපි දැක්කේ. ඉතින් අපි කියන්න කැමති නොඑක් අවස්ථාවල තියෙන කතාවක් තමයි මේ විරුද්ධ පක්ෂයේ ඉන්නකොට විතරයි දුක දැනෙන්නේ කියලා. ඉතින් මේගොල්ලෝ විරුද්ධ පක්ෂයේ ඉන්නකොට ගොන් කරත්තවල ගිහිල්ලා බයිසිකල් වල ගිහිල්ලා මේ කතන්දර කිය කිය කටයුතු කරා. අද වෙනකොට මේ ආණ්ඩුවට මේ තරම් අසීමිත වාසියක් ලැබිලා ඩොලර් 28ට තෙල් බැරල් එක අඩු වෙච්ච යුගයක සහනයක් දෙන්න බැරි ආණ්ඩුවක් මොටද කියන ප්‍රශ්නය ජනතාවට ඇති වෙලා තිබෙනවා. එක පැත්තකින් ජනතාව ඉතාමත්ම අසීරු තත්යකට පත් වෙලා තිබෙනවා. පඩි කපණේවා ගැන රැකියා හිමි වෙන හැටි පෞද්ගලික අංශයේ විශේෂයෙන්ම කොරෝනා බිය මේ සහන පිළිබඳ බලාගෙන ඉන්න ජනතාවට තෙල් වලින් වාසියක් දෙන්න බැරි වීම ගැන අපි ඉතාමත්ම කනගාටුයි. ඊළඟට මම තව එක කාරණයක් තෙල් වලට සමානවම ජනතාවට දෙන්න පුළුවන් කාරණයක් පිළිබඳ අවධානය පමණක් යොමු කරනවා. දැන් පහුගිය දවස්වල විපක්ෂ නායකතුමා අපේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනතාවගේ පැත්තෙන් ඉතාම කාරුණික ඉල්ලීමක් රජයෙන් කරා. එතුමා කිව්වා මේ අසීරු අවස්ථාවේ පසුගිය මාස දෙකේ විදුලි බිල සහ ජල බිල රජයේ දරලා සාමාන්‍ය ජනතාවට ඒ සහනය ලබා දෙන්න කියන කාරුණික ඉල්ලීම ජනතාව වෙනුවෙන් එතුමා මතු කරා. නමුත් අද වෙනකොට විදුලි බිලයි ජල බිලයි දුරකථන බිලයි මේ ඔක්කොම ජනතාවට එන්න පටන් ගෙන තිබෙනවා. දැන් විදුලි බිල අඩු කිරීමේ අවස්ථාවක් රජයට තිබෙනවා. විදුලි බල ඇමතිවරයා කියනවා මාස දෙකක විදුලි බිල තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක වෙන් කරලා මාසෙන් මාසෙට හදලා එවන්න කියලා අපි උපදෙස් දෙනවා කියලා. නමුත් අපි කියනවා විදුලිය නිෂ්පාදනය කරනකොට 60%ක්ම ඉන්ධන වලින් නිෂ්පාදනය කරා. ඩොලර් 28ට තෙල් බැරල් එක අඩු වෙලා තියෙන මේ අවස්ථාවේ විදුලි බිල ඒකකයක් 40%කින්වත් අඩු කරලා බිල සංශෝධනය කරලා ඒ වාසිය ජනතාවට තෙල් මිල අඩු වීමේ වාසිය ලයිට් බිලෙන් ලබා දීලා කරුණාකරලා විදුලි බිල එවන තත්ත්වයක් ඇති කරන්න කියන ඉල්ලීම අපි රජයෙන් කරා. අපි මේවා කරන්නේ බලයේ තිනකොට මොලේ පාවිච්චි කරලා 125කින් විදුලි බිල අඩු කරලා ප්‍රායෝගිකව පෙන්නපු ආණ්ඩුවක් හැටියට. ඊට පස්සේ විදුලි බිල වැඩි නොකර 125කින් අඩු කරපු අවුරුදු 4.5ක් පාලනය කළා. ජල බිලට අත තියන්නේ නැතුව සතේකින්වත් වැඩි කරන්නේ නැතුව කටයුතු කරපු ආණ්ඩුවක් හැටියට. ඒ නිසා අපි ආණ්ඩුවට තෙල් මිලේ වාසිය නැවත නැවතත් ලබා දෙන්න කියන කාරුණික ඉල්ලීම කරන ගමන් ඩොලර් 28ට තෙල් බැරල් එක බැහැලා තියෙන මේ වෙලාවේ කරුණාකරලා විදුලි බිල ඒකකයක් 140කින්වත් අඩු කරලා විදුලිය නිෂ්පාදනය කරන්න ඉන්ධන භාවිතා කරන හැටි කල්පනා කරලා මේ වාසිය ජනතාවට දෙන්න ජනතාවට සහන අවශ්‍යම අවස්ථාවකට ඇවිත් තියෙන වෙලාව ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වෙලා ඒ අවස්ථාව දෙන්න පුළුවන්කම ලැබිලා තියෙන අවස්ථාවේ කරුණා කළා එක එක විද්‍යාවල් පෙන්වන්න නැතුව ජනතාවට මේ සහන දෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා. අවසාන වශයෙන් මම කියන්න කැමති තව එක කාරණයක් ගැන
දැන් මාධ්‍යවේදීන් හැටියට තමුන්නාන්සලගේ දුරකථන වුණත් අපි කාගේ දුරකථන වලට වුණත් අපි මොන රින්ගින් ටෝන් එක දැම්මත් දැන් යනවා රින්ගින් ටෝන් රජයට ආධාර කරන්න මුදල් ඉල්ලන රින්ගින් ටෝන් පවා යනවා එක පැත්තකින් සමහරු රජයේ වග කිවෙයිතෝ රාජ්‍ය සේවකයාගේ වැටුපෙන් භාගයක් දෙන හැටි ගැන ඉල්ලීම් කරනවා තව සමහර ඇමතිවරු ලෝකේ රටවල් වල මෙවැනි අවස්ථාවලදී රත්තරම් බඩු පවා උගස් කරලා රජයට ආධාර කරන හැටි ගැන මතක් කරනවා ඇඟලුම් කම්මහල් වල සමහර සේවක සේවිකාවන්ගේ දැන් වැඩ නතර වෙන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා පුජ්ජලිකාංශයේ රැකියා අහිමි වෙමින් පවතිනවා සමහර අයගේ පඩියේ සෑහෙන අඩුවීමක් වෙලා තමයි ලැබෙන්නේ ඉතින් මේ අස්සේ තමයි විදුලි බිලයි ජල බිලයි දුරකථන බිලුයි මේ ඔක්කොම ජනතාවට ප්‍රශ්නයක් වෙලා තිබෙනවා ඉතින් මේ වගේ අවස්ථාවලදී එක පැත්තකින් රජය ජනතාවට ආධාර කරන්න පඩි දෙන්න සල්ලි දෙන්න කී කී ඉල්ලන ගමන් අර රෝමීය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කරා වගේ සහනාධාර සාගත අවස්ථාවලදී ඉල්ලනකොට සමහරු පාම් බැරිනම් කේක් කාපන් කිව්වා වගේ කියමන් මතක් කරමින් ප්‍රමුඛ අවශ්‍යතාව හැටියට සමහරු පෙන්නනවා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන හදන හැටි ගැන කතා කරනවා ඉතින් අපි මේවා ගැන ඇත්තටම කනගාටු වෙනවා සෙල්ලම් පිට්ටනි හදන හදලා තරඟ දිනන හැටියට වඩා සෙල්ලම් පිට්ටනි හැදීමේ තරඟ වලින් ජයග්‍රහණය කරන්න දක්ෂතා තියෙන බව පෙන්නලා තියෙන උදවිය මෙවැනි අවස්ථාවල මේ තරම් අසීරු තත්යකට පත් වෙලා තිබෙද්දි ප්‍රමුඛතාවය දීලා කරන්න හදන වැඩ මොනවද කියන එක ගැන අද අපි ප්‍රසිද්ධියේ අහලා තිබෙනවා ඒ නිසා අපි කනගාටු වෙනවා මේ තත්ත්වයන් පිළිබඳ ඉතින් අවසාන වශයෙන් උත් මං කියන්නේ තෙල් මිලේ වාසිය ජනතාවට දෙන්න අද දයිනකව හරි හම්බ කරපු 3 වීලර් රියදුරෝ පෙට්‍රල් ෂෙඩ් එකට ගියාම තෙල් ගහන ගහන පෙට්‍රල් ලීටරෙන් රුපියල් 19ක් වෙනව වරායට එනකොට පෙට්‍රල් ලීටරේ රජයේ බදු හැටියට 106ක් ගසා කනවා තෙල් සංස්ථාවේ වියදම් හැටියට රුපියල් 13ක් විතර අය කරනවා රුපියල් 137ක් ගහන ගහන පෙට්‍රල් ලීටරේට අද මේ රජයේ ජනතාව ගැන හිතන්නේ නැති නිසා අහිංසක 3 වීලර් රියදුරෝ ගෙවන බව මතක් කරගන්න පවුලේ වාහනේ හැටියට මෝටර් සයිකලේ පාවිච්චි කරන බොහෝ සාමාන්‍ය මිනිස්සු අද මේ හැම සාමාන්‍ය මිනිස්සෙක්ම පෙට්‍රල් ගහන ලීටරයක් ලීටරයක් පාසා 137ක් සාක්කුවෙන් ගෙවන 106ක් බදු හැටියට ගෙවන බව මතක තියාගන්න. ඒ නිසා කරුණා කරලා දැන්වත් මේ සහන ගැන කල්පනා කරන්න කියලා අපි රජයේ අවධානයට යොමු කරනවා. අපි ආවට ගියාට හැමතිස්සෙම රජයට මේ කාරණා පෙන්වා දෙන අය නෙවෙයි. රජයක් බලයට පත් වුණාම මම බොහෝ කාලයකට පස්සේ තමයි අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට හරි ඇවිල්ලා ඉන්ධන මිල ගැන විදුලි බිල ගැන ප්‍රායෝගිකව මේ මිල ගණන් ගැන කතා කරා. අපි විරුද්ධ පක්ෂයේ ඉන්නකොට බොහෝ අවස්ථාවල ඒවා පෙන්වලා දෙනවා ඒක තමයි වගකිව යුතු විපක්ෂයක කාර්යභාරය. අපි මාස කීපයක් බලන් ඉඳලා රජයට අවස්ථාව දීලා රජයේ ක්‍රියා කරන විදිය ගැන කල්පනා කරලා තමයි මේ කරුණු පැහැදිලිව පෙන්වලා දෙන්නේ. අවසාන වශයෙන් උත් මං කියන්නේ ප්‍රායෝගිකව විදුලි බිල අඩු කරලා තෙල් මිල අඩු කරලා මිල සූත්‍ර ක්‍රියාත්මක කරලා විනිවිද භාවයෙන් ඒවා කටයුතු කරපු දුවිය හැටියට තමයි වර්තමාන රජයට අපි මේවා මතක් කර දෙන්නේ. එහෙනම් මම ඒ කාරණා මතක් කරමින් හැරිසන් ඇමතිතුමාට අවස්ථාව දෙනවා ඉතුරු කාරණා පැහැදිලි කරන්න. ජයන්ත කරුණාතිලක මැතිතුමා ඇතුළු ඔබතුමාලා සියලු දෙනාගෙන් අවසරයි. මං හිතන්නේ එතුමා පැහැදිලි කරපු ආකාරයට මිල අඩුවීම් දැන් ජනතාවට සහන දෙන්න ඕන කියන කාලය ඇවිල්ලා තියෙනවා. මත් ඒ වගේම ප්‍රශ්නයක් ගැන තමයි ඊයේ මම දැක්ක මාධ්‍ය තුල විවිධ විදිහට කතා බහ වෙච්ච ප්‍රශ්නයක් තමයි රටේ සහල් මිල සම්බන්ධ. අද මිනිසුන්ට ආණ්ඩුව කියන විදිහේ හාල් නෑ කොහෙවත් ගන්න. අපි දැක්ක පහුගිය අප්‍රේල් 10 වෙනිදා ජනාධිපතිතුමයි අගමැතිතුමයි සෙල්ලම් පාර්ලිමේන්තුව කැඳවලා හාල් මෝල් කාර්යයෙන් අහනවා කොහොමද මේකට විසඳුමක් දෙන්නේ හාල් මිල සම්බන්ධයෙන්. ඒ අවස්ථාවේදී ගැසට් එකක් නිකුත් කරුවා සාමාන්‍ය සම්බා කිලෝ එකක් රුපියල් 98ටත් කැකුළු ඒ වගේම නාඩු කිලෝ එකක් රුපියල් 90ටත් කීරි සම්බ 125ටත් දෙන්න ආණ්ඩුව ගැසට් එකක් යහැලා.
මං අහනවා අද මේ හැම තැනම ගිහිල්ලා ඇහුවොත් රුපියල් 98ට හාල් තියෙනවද කියලා අහනවා. රුපියල් 90ට කැකුළු තියෙනවද කියලා ප්‍රශ්නෙත් තියෙනවා. 125 කීරි සම්බ තමයි රටේ හැම තැනම තියෙන්නේ. දැන් මිනිස්සු කබලෙන් ලිපට දැම්මා වගේ කොරෝනා ඇවිල්ලා අවුරුදු මාස දෙකක් ආසන්න කාලයක් ලොක්ඩවුන් කරලා සමහර ස්ථාන දැන් කොළඹ නගරේ අදටත් ඒ තත්ත්වෙ තියෙනවා. හදිසි අවස්ථා තත්ත්වෙ. ගම්පහ නගරේ එහෙමයි. තා පුත්තලමත් ඒ තත්ත්වෙ තියෙනවා. හැබැයි මේ වගේ තත්ත්වයක් තියෙද්දි මිනිසුන්ගේ එදිනදා ජීවත් වෙච්ච මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ නැතුව රුපියල් 5000ක සොච්චමක් දීලා ආණ්ඩුව චූන් වෙනකොට දැන් කියනවා 125 ගානේ කීරි සම්බ කාපල්ලා කියන තත්වයක් තමයි අද උදා වෙලා තියෙන්නේ. වෙළඳ සැලෝ හිමියෝ කියනවා අපිට මෝල් හිමියෝ ගේන්නේ නැහැ හාල්. ඒගොල්ලෝ නාඩු සහ කැකුළු කිලෝ 5000ක් ගන්නකොට කීරි සම්බ 15000ක් වෙනවා. මොකද කීරි සම්බ ටික වැඩිපුර විකුණන්න කියලා. හැබැයි මේ උපදේශ ගත්තේ හාල් මෝල් හිමියෙක්ගෙන් තමයි. ආණ්ඩුවේ ඉන්න ප්‍රබල ක්‍රියාකාරී හාල් මෝල් හිමියෙක්ගෙන් උපදේශ ගත්ත අප්‍රේල් මාසේ 10 වෙනිදා ගැසට් එක ගැව්වා. ඊට ඉස්සරලා ඊටත් වැඩිය ලොකු හාල් මෝල් හිමියෙක් කිව්වා අපිට මුළු රටටම කණ්ඩ දෙන්න අපි ළඟ වී තොග තියෙනවා. එකෙන්ද කවුරුත් බය වෙන්න එපා හාල් වල හිගයක් ඇති වෙන්නේ නැහැ පෝලිං වල යන්න ඕනේ නැහැ කියන ප්‍රශ්නෙත් තියෙනවා. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද මේ ආණ්ඩුවේ හෙංචයියලා 4-5 දෙනෙක් කොහොසත් කරන්න ආණ්ඩුවේ මැතිවරණ මුදලට බැර කරන්න ඕන නිසා මිනිසුන්ට කීරි සම්බ 125කට විකුණන්න අවස්ථාව සලසලා තියෙනවා. මම දැක්කා ඒ වෙලාවේ දැන් කොයි එකටත් ඇයිලේ හමුදාව ඒ ස්ථානෙට ඇවිල්ලා හිටපු හමුදා නිලධාරීන් කීප දෙනෙක් ගාව අපි ළඟ තියෙනවා සියලු දත්ත. ඒ අනුව සහල් හිගයකින් තොරව මේ කියන ගානට 90ටයි එක 98ටයි අපිට දෙන්න පුළුවන් සම්බයි නාඩුයි. ඒක නිසා මේ සියලු තත්ත්ව යටතේ අපිට කටයුතු කරන්න පුළුවන් කියන ප්‍රකාශෙත් තියෙනවා. මම කරුණා කරලා ආණ්ඩුවට කියනවා දැන් වීතොග තියෙනවා මේ අවුරුද්ද අවසන් වෙනකන් ඇති වෙනකන් තියෙනවා. යලේ පොබුරු වගා නොකෙරුවත් රටේ ගබඩාවල වී තියෙනවා මෝල් හිමියෝ ළඟ. කරුණා කරලා අත්‍යවශ්‍ය සේවාවක් හැටියට සලකලා දැන් අර කොයි එකටත් ඇයිලේ හමුදාව නම් හමුදාව දාලා හරි කමක් නැහැ මේ ගබඩා පරීක්ෂා කරලා බලලා රටේ ජනතාවට රුපියල් 98ට දෙනවා කියපු සම්බහාල් ටිකයි කැකුළු හාල් ටිකයි දෙන්න. දැන් මොකද්ද මේ හාල් මාෆියාවේ තියෙන ප්‍රශ්නේ? අපි දැක්කා පහුගිය දවස්වල නාඩු කිලෝ එකක් රුපියල් 45ටයි සම්බ කිලෝ එකක් රුපියල් 50යි කීරි සම්බ කිලෝ එකක් රුපියල් 50 ගානේ තමයි වී විලදී ගැනීමේ ගැසට් එක ගැහුවේ. එතකොට සම්බවලටත් රුපියල් 50යි කීරි සම්බවලටත් රුපියල් 50යි. හැබැයි කීරි සම්බ විකුණන්නේ 125ට සම්බ විකුණන්නේ 98ට. කීරි සම්බ ලංකාවේම සමස්තයක් හැටියට මෝල් 5ක විතරයි වැඩිම ස්ටොක් තියෙන. කවුරු හරි කියනවා නම් විස්තර ඕන තරම් අපිට දෙන්න පුළුවන් ආණ්ඩුවක් දන්නවා මේ කවුද කියලා මේ මෝල් හිමියෝ පස් දෙනවා. එක කීරි සම්බා කිලෝ එකක් රුපියල් 50ට ගත්ත කීරි සම්බා කිලෝ එක 125ට හාල් විකුණලා අසීමිත ලාභයක් ගන්න. ඒ නිසා කරුණා කරලා ආණ්ඩුවට කියන්නේ මිනිස්සු අමාරුයි වෙట్లా ඉන්න වෙලාව. රුපියල් 5000ක සොච්චම් මුදලක් දීලා මිනිසුන්ට ලෙවකාපන් කියපු අවස්ථාවක 125කට කීරි සම්බ කිලෝ එකක් අරන් කන්න බෑ. අපි කියනවා ආණ්ඩුවට දැන් ගයන්ත කරුණාතිලක මැතිතුමා පැහැදිලිව කිව්වා ඉන්ධන ඔලි විතරක් මෙච්චර ලාභයක් ගන්න. කොරෝනා හින්දා ලෝකේ ආධාර ගත්තුවාක දැන් අද වෙනකම් වචනයක් කියන්නේ නැහැ. හැබැයි රුපියල් 5000ක් බෙදලා කියනවා අපි ආණ්ඩුව පොඩි මිනිස්සු වෙනුවෙන් සැලකුවා කියලා. මම නම් කියන්නේ රුපියල් 5000 සාධාරණ නැහැ අඩු ගන්න රුපියල් 25000ක්වත් දෙන්න ඕනේ පවුලකට ජීවත් වෙන්න. රුපියල් 5000ක් අරන් මේක දවස් 30න් බෙදපුවාම රුපියල් 166යි. පොල් ගෙඩියක් 80යි. ආල් කිලෝ එකක් 125යි. මිරිස් කිලෝ එකක් රුපියල් 700යි. ලුණු නම් දැන් මේ දවස්වල රුපියල් 80යි 100යි. රතු ලුණු කිලෝ එකක් රුපියල් 300යි. එළවලු හැම කිලෝ එකක්ම රුපියල් 100ට වැඩි. මේ ආණ්ඩුව කියන විදිහට මේ 5000 සොච්චම් මුදල දීලා මිනිසුන්ට කණ්ඩ දෙමේ ලෙව කණ්ඩ පුළුවන්ද?
හැබැයි ඒකත් මොකද්ද කියන්නේ ඒකත් කරේ මේ සාමාන්‍ය රටක විවසනයක් ඇති වෙච්ච වෙලාව රාජ්‍ය නිලධාරි තමයි ඒ අය කෙරේ විශ්වාසය තියලා තමයි අපි මේ වැඩ කටයුතු කරන්නේ අපේ කාලේ ගම් වතුර එනකොට අපි කරේ ප්‍රාදේශීය ලේකම්වරයාට ඒ අදාළ දත්ත තොරතුරු ටික එකතු කරන්න කිව්වා එතුමා ග්‍රාම සේවකට දුන්නා සංවර්ධන නිලධාරීන්ට දුන්නා කෘෂිකර්ම පරීක්ෂණ නිලධාරීට දුන්නා ග්‍රාම සේවකට ඒ වගේම සමුර්ධි නිලධාරියාට දීලා මේ ජනතාවගේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවගේ තොරතුරු ටික හොයලා ඒ අයට තමයි මෙවුව බෙදා හැරියේ හැබැයි මේ ආණ්ඩුව මොකද්ද කිරුවේ කොරෝනා පිටින් අපිට කොරෝනා කරන්න අපිට කෙලවන්න ඕන නිසා අපිව කොරෝනා කරන්න ඕන නිසා මේ කමිටුවට දැම්මා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා නගර සභා මන්ත්‍රීවරයා ඒ මිනිහා ළඟ තමයි ෆෝම් ටික තියෙන්නේ ඒ මිනිහා තමයි තීන්දුව කරන්නේ කාටද දෙන්නේ නැත්තේ කියන එක රාජ්‍ය නිලධාරි පඹයෝ ගානට හිටියා ඒ නිසාම තමයි ග්‍රාම සේවා සංවිධාන ටික ඉල්ලා අස්සුනේ මේ මේකෙන් මේ සහනාධාර බෙදීමේ කුෂිකර්ම පරේෂණ නිලධාරි අස්සුනා සමෘද්ධි නිලධාරි මේ මේකෙන් අයින් වුණා රාජ්‍ය නිලධාරි විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම්ලා දිසාපතිලා කර කියා ගන්න දෙයක් නැතුව බිත්ති වලට හේතු කරපු පඹේ වගේ ඒ අය කට පියාගෙන නිකා හිටියා එහෙම කරලා අපි දැක්ක පහුගිය කාලේ දේශපාලන යාන්ත්‍රණය ගෙනල්ලා කොහොම හරි 20 වෙනිදාට ඡන්දේ තියන්න ඕන කියන ඉලක්කයට තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව තිබ්බේ අපි දැක්කා මේ දවස්වල අධිකරණේ නඩුව විභාග වෙන තියෙන නිසා මම ඒ තරම් ඒ ගැන සම්බන්ධයෙන් කතා කරන්නේ නැති වුණත් ඒගොල්ලෝ අධිකරණයේදී පැහැදිලිව කිව්වේ රජයේ පාර්ශවණයෙන් ඉදිරිපත් වෙච්ච අය කිව්වේ 20 වෙනිදාට ඡන්දේ තියන්න ඕන මිනිස්සුන්ගේ ජීවිතවලට මොනා වුණත් කමක් නැහැ 20 වෙනිදාට ඡන්දේ තියන්න ඕන මල්ල මිනි උලින් හරි කමක් නැහැ 20 වෙනිදාට ඡන්දේ තියලා තුනෙන් දෙක ගන්න ඕන ඒක තමයි අරමුණ හැබැයි අපි රටේ වගකීතු විපක්ෂයක් හැටියට අපි බොහොම පැහැදිලිව කිව්වා සෞඛ්‍ය අංශයේ නිර්දේශ අනුව මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරලා ඕන දවසක ඡන්දේ තියන්න අපිට බලයේ ගන්න පුළුවන්ද බැරිද ප්‍රශ්නේ නෙමෙයි තිබ්බේ අපි පළමුවෙන්ම කිව්වේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න සෞඛ්‍ය අංශය කියනවා නම් දැන් රටේ කොරෝනා ප්‍රශ්නේ ඉවරයි රට සාමකාමී කර්මාන්ත ශාලා ඔක්කොම ඇරලා තියෙනවා මිනිස්සුන්ට සාමාන්‍ය විදිහට ප්‍රවාහන ශාස්ත්‍රයේ කටයුතු කරන්න පුළුවන් මේක ඔක්කොම පුළුවන් නම් අපි කිව්වා පැහැදිලිව රට විවර කරන්න පැතිවරණේ තියන්න අපි ලෑස්ති වෙලා හිටියේ අප්‍රේල් 25 ඡන්දෙට නොවැම්බර් මාසේ 17 18 නාම යෝජනා ගන්නකොට අපි 25 වෙනිදාට ලෑස්ති වෙලා හිටියේ රටේ කොරෝනා ප්‍රශ්නේ තිබ්බේ නැත්නම් අපි මේ මැතිවරණයට මුහුණ දෙනවා හැබැයි අපි මේ මැතිවරණ කල් දාන්න කියන්නේ නැහැ අපි කියන්නේ පැහැදිලි අපි ඡන්දවලට බය නැහැ අපි ලෑස්ති ඕනේ දෙයකට හැබැයි මේ රටේ ඉස්සලා මිනිසුන්ගේ ජීවිතවල ඒගොල්ලන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න අද මෙතන ඉන්න මාධ්‍යවේදීන් ඕගොල්ලන්ට මීටරේ දුරස්ථභාවය තියාගන්න ඕනේ තාම බස් එකේ සීට් එකේ විතරයි යන්න පුළුවන් තත්ත්වෙ තියෙන්නේ ඒකත් රාජ්‍යාංශය සහ පෞද්ගලික අංශේ වැඩ කරන අයට විතරයි දැන් කොළඹ කඩ ඇරලා තියෙනවා මිනිස්සු නෑ එන්න විදිහක් නෑ පෞද්ගලික බඩමුට්ටු ගන්න එන්න බෑ එක්කෝ රාජ්‍යාංශනේ වෙන්න ඕන නැත්නම් පෞද්ගලික අංශේ වෙන්න ඕන එහෙම නැත්නම් කඩවල් ඇරලා තිබ්බට වැඩක් නෑ බඩු ගන්න එන්න විදිහක් නෑ තාම රටේ සාමාන්‍ය තත්ත්වේ ප්‍රවාහන අංශයට එන්න විදිහක් නෑ ඒ නිසා තමයි මැතිවරණ කොමසාරිස්තුමාට පස්සේ හරි නුවණ පහළ වෙලා ඊයේ කිව්වා අපිට සති 10කවත් කාලයක් අවශ්‍යයි මේ මැතිවරණේ තියන්න රට සාමකාමී තත්ත්වයට පත් වුණාට පස්සේ ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඒ විතරක් නෙමෙයි හැබැයි මැතිවරණ කොමසාරිස්වරයාට මෙවුවා තේරෙන්නේ ටිකක් පහු වෙලා දැන් බලන්න මේ 5-10 දීමනාව දෙනකොට මැතිවරණයක් ගැසට් කරලා තියෙනකොට අපි දිගින් දිගටම කිව්වා මේ 5-10 තෝරන කමිටුවට ප්‍රාදේශීය දේශපාලඥයෝ සම්බන්ධ කරගන්න එපා ඒක මැතිවරණ නීතිය අනුව විරුද්ධයි කොමසාරිස්ත මඤ්ඤං එක බිඳුවකට මේක ඇහුවේ නැහැ එක සතේකට විශ්වාස කෙරුවේ නැහැ මෙතන රාජ්‍ය නිලධාරීන් විරුද්ධත්ව වෙනවා ඒගොල්ලෝ මේ කමිටියෙන් අයින් වෙනවා ඒගොල්ලෝ කිව්වා දේශපාලන බලපෑම් තියෙනවා කියලා ඊයේ එතුමා ඇවිල්ලා කිව්වා මේ දෙවලු දැන් තමයි මේ 5000 දීමනාවේ කමිටුවට දේශපාලඥයෝ අයින් වෙන්න ඕන කියලා දැන් කිව්වා දැන් බන්දුල ගුණවර්ධන ඒක අල්ලගෙන කියනවා මේ 5000 දීමනාව දෙන්න එපා කියනවා මැතිවරණ කොමසාරිස් දැන් මේක අනිත් පැත්තට ගහන්න ඇයි දේශපාලඥයෝ දැම්මේ නැතුව රාජ්‍ය නිලධාරි දැම්මනම් මේක ස්වාධීනව කෙරෙනවා මම කියනවා මේ
ඔය 250 දීමනාව අනුරාධපුර නගරයේ තියෙන 253 තුලාන ග්‍රාම සේවා වසම ආදායම් බදු ගෙවනේ උන්ටත් 5000 දුන්නා මේක බොහොම වගකීමෙන් කියන්නේ අංක 253 අනුරාධපුර නගරයේ තියෙන ග්‍රාම සේවා වසම ඇයි ඒකට හිට ප්‍රාදේශීය දේශපාලඥයා ඒ කට්ටිය සතුටු කරන්න ඕනේ ඉඳලා ඒගොල්ලන්ට දුන්නා සමහර තැන්වල මේවා දිය යුත්තන්ට දුන්නේ නැහැ දැන් ආණ්ඩුව කියනවා අපිට මේ තෙල් මිල අඩු කරන්න කියලා ගයන්ත කරුණාතිල කැමැත්තුමා දිගින් දිගට මේ සාකච්ඡාව බොතුමාලට කරුණු දක්වලා පෙන්නුවා. හැබැයි ආණ්ඩුවේ සමහර මැති අමතරෝ කියනවා අපිට මේ වෙලාවේ රටේ හුඟක් වියදම් තියෙනවා. ඒ නිසා මේක කරන්න අමාරුයි කියලා. දැන් මේ වියදම් තියෙද්දි අර බන්දුල ගුණවර්ධන සෙල්ලම් පිට්ටනියක් හදලා දැන් බන්දුල ගුණවර්ධන අපිට බෝල දාන්න හැටි කියලා දෙනවා. හැබැයි පුතේ ඔය ඉස්සර අපිට දාපු බෝල සමහර ඒවා නෝ බෝල් දැම්මා. දාල අපේ ආණ්ඩුවත් ගහලා දැම්මා. මහින්ද රාජපක්ෂ මහත්තයරත් කෙරුවා මට පේන්නේ දැන් ගෝඨාභය මහත්තයරත් මේ නෝබෝලයක් දාන්න තමයි බන්දුල ගුණවර්ධන මේ වාගේ වැඩ කරන්නේ මේ රටේ විවසනයක් තියෙන වෙලාවේ මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ නැහැ. දැන් මේ කෝටි ගාණක් වියදම් කරලා මේ අවශ්‍යමතාවයක් නම් ඒත්කමක් නැහැ. මහේල ජයවර්ධන හිටපු ක්‍රිකට් නායකයා කියනවා මේකේ මේ දැන් එහෙම අවශ්‍යතාවයක් නැහැ ක්‍රීඩාංගන නමයක් රටේ තියෙනවා. බෝල ගහන්න මිනිස්සු නැහැ. බලන්න එන්න මිනිස්සු නැහැ රටේ උන්ට කොරෝනා මුන්ට දැන් අඳෝනා වෙලා තියෙන්නේ එහෙම තත්ත්වයක් ඇති කරලා තියෙනවා රටේ විශේෂයෙන්ම මේ වගේ තත්ත්වයක් යටතේ අපි දිගින් දිගටම කිව්වා මේ මැතිවරණ තියෙන ප්‍රශ්නේ ගැන සම්බන්ධයි අද අධිකරණේ නඩුවක් විභාග වෙනවා ඉතින් ඒ විභාගයේදී අපි බලාපොරොත්තු වෙනවා රටේ අධිකරණයේ ස්වාධීනව අපක්ෂපාතී තීන්දුවක් අපිට ලැබෙයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මොකද මේගොල්ලන්ගේ ආරක්ෂාව අපි වෙනදට වැඩිය තහවුරු කරලා තියෙනවා. ඒ නිසා ස්වාධීන අධිකරණයක් අධිකරණයකින් ලබා දෙන තීන්දුව අපි විශ්වාස කරනවා රටේ ජනතාව ගැන හිතලා මේ අධිකරණ තීන්දුවත් හරියාකාරව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම දැන් අර මෙතුමයි ගැන කියපුට සමන් දීර්ඝව කතා කරන්නේ නැහැ මේ ඉන්ධන සහනෙන් අපිට දෙන ඔක 65 පරිප දැන් කාපු එකෙක් හොයාගන්න නෑ 65 පරිප්පු. මොකද ආණ්ඩුව කිව්වා අපි මේ දැන් අපිනේ ජනතාවට සහන දුන්නේ තෙල් ගහපියවුන්ට අපි සහනේ දුන්නේ. හැබැයි මේ ආණ්ඩුව බැලුවා 65 සැමනොයි 100 මේ 65 පරිප්පුයි 100 සැමනොයි දීලා මුළු රටටම සහනේ දෙනවා කියලා. සති දෙකක් දෙන්න බැරි වුණා මේ. දැන් එහෙම සැමන් ගන්න නෑ. එහෙම පරිප්පු ගන්නත් නෑ. ආණ්ඩුව හිතුවා අපිට පරිප්පු කවන්න. රටේ ජනතාවට පරිප්පු කවන්නම් කිව්ව 65 පරිප්පු. හැබැයි ආණ්ඩුවට පරිප්පු කවන කාලේ වැඩි දවසක් නැහැ. මැතිවරණයක් තියපුවාම අනිවාර්යයෙන්ම රටේ ජනතාව තීන්දුව කරයි කාටද පරිප්පු කවන්න ඕනේ කියලා. ඒක නිසා මේ වගේ රටේ ජනතාව ඉතාමත්ම අපහසුතාවයට පත් කරලා. කොයි එකටත් තෛලයේ හැටියට හමුදාව යොදවගෙන කරන වැඩපිළිවෙල. දැන් අපි කිව්වා මාළු විකුණන්න නැති වුණාම ප්‍රාදේශීය ලේකම්ලට මාළු විකුණන්න දුන්නා. ඒගොල්ලන්ට දීවර සංස්ථාවටයි මාළු විකුණන්න දෙන්නුන ප්‍රාදේශීය ලේකම්ලට කිව්වා මේ විගොම පැත්තේ ගන්න කියලා මාළු. ප්‍රාදේශීය ලේකම්ට කිව්වා අපේ මේ මිනිසුන්ට අවශ්‍ය සහන දෙන්න ඕන කිව්වහම සමහර අයවට අමුදාව යොදලා විවිධ විදිහේ එළවලු විකුණන්න ලෑස්ති කෙරුවා. අද එළවලු ටික විකුණ ගන්න බෑ. රුපියල් 100ට අඩුයි ගොවියට ගෙනලා විකුණ ගන්න බෑ. අයි මෙහෙ එන ලොරි ටික එන්නේ නැහැ. ඒවා හමුදාව දාලා විකුණනවා කිව්වට එහෙම එකක් වෙන්නේ නැහැ. අද ගොවියා කබලෙන් ලිපට වැටිලා අද පොහොර රැටයක් හොයාගන්න තැනක් නැහැ. හරියට ගොවිතැන් කරන ප්‍රදේශවල පොහොර බෑග් එකක් හොයාගන්නවා කියන්නේ අර බුදුහාමුදුරුවන්ගේ කාලේ නොමල මලගේකින් අබමිටක් හොයන්න තරට ඊටත් වැඩි අමාරුයි. නිකන් දෙන්න තමයි පොරොන්දු උනේ. මම දැන් දැක්ක ගෝඨාභය මහත්තයා වේදිකාවේ අපේ අපේක්ෂකයා ජනබල සමගි ජනබල වේගයේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා අපි ආණ්ඩුව ආවහම පොහොර නිකන් දෙනවා කියලා. පහුවදාම ගිහිලා ගෝඨාභය මහත්තයා කිව්වා අපිත් දෙනවා කියලා. හැබැයි දැන් නිකන් තියා සල්ලි වලට ගන්න තැනක් නැහැ. මොකද කොටසකට දෙනවා රුපියල් පොහොර කිලෝ 85ක් සමහර තැන්වලට නිකන් දීලා දැන් අනිත් අය කියනවා අනිත් ඒවා සල්ලි වලට ගන්නilla. හැබැයි සල්ලි වලට ගන්න පොහොර නැහැ. පුද්ගලිකාංශයේ එළවලු හදන මිනිහට නැහැ, පළතුරු හදන මිනිහට නැහැ, ගොවීන්ට පොහොර නැහැ කියලා ඕගොල්ලන්ගේ මාධ්‍යෙම හැමදාම මාධ්‍ය සාකච්ඡා දෙක තුනක යනවා පොහොර නැහැ කියලා. ආණ්ඩුව කියනවා අපි හමුදාවෙන් දාලා හරි පොහොර බෙදනවා කියලා. බෙදන්න පොහොර නැහැ. ආණ්ඩුවට කුෂිකර්මාන්තයේ වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙලක් නැහැ.
නීතික ගන්න වැඩපිළිවෙලක් තිබ්බේ නැහැ. හාල් ටික දෙන්න වැඩපිළිවෙලක් නැහැ. ගොවියට පොහොර ටික දෙන්න විදියක් නැහැ. ගොවියට වෙන්නේ අඩු ගානේ වහබීලා මැරෙන තමයි ඉස්සරහට වෙන්නේ. මේ තත්ත්වය කියොත් ඒගොල්ලන් ජීවත් වෙන්න විදියක් නැහැ නේ. අඩු ගානේ එහෙම අමාරුවෙන් හදේ හදා ගන්න එළවලු ටික විකුණ ගන්න වැඩපිළිවෙලකුත් නැහැ. එළවලු ටික හදන්න දෙන්නේ. හැබැයි ආණ්ඩුවේ ඇට දුන්නා. බැසිල් මහත්තයාගේ ඇටේ දුන්නා, අරයාගේ ඇටේ දුන්නා, මෙයාගේ ඇටේ දුන්නා බෙදුවා. බෙදුවට වැඩක් නැහැ. බෙදෙන ඇට පැලවුණාට පොර ටික නැත්තම් මොනවාද කරන්නේ? දැන් අපි වවමු රට නගමු කිව්වා මේවා කියලා කියලා මිනිස්සුන්ට කනට එපා වෙලා තියෙනවා. හැබැයි ඒ වචන සහ හොඳ ලක්ෂණ සඳහන් විතරයි. ඉතින් ඒක නිසා මෙහෙම අමාරු මිනිස්සුව ජනතාව මේ වගේ කෙටි කාලයකදී අමාරුවේ දාපු ආණ්ඩුවක් ඉතිහාසයේ කවදාකවත් නැහැ. ඒ වගේම තමයි සහන ලබා දිය යුතු හැකියාව තිබුණත් මේ ආණ්ඩුව ඒ කිසිදු සහනයක් රටේ ජනතාවට ලබා දෙන්නේ නැති බොහොමත්ම ආත්මාර්ථකාමී අපිට පේනවා ඒකාධිපතිත්වයට යන ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදී වලදාලා ඒකාධිපතිත්වයට යන ආණ්ඩුවක් හැටියට තමයි අපි දකින්නේ කියන එක මම විශේෂයෙන් මතක් කරනවා. විශේෂයෙන් මම හිටපු කුෂිකර්ම ඇමතිවරයා හැටියට අපිට වැඩපිළිවෙලක් තිබ්බා. පොහොර ලේකම් කාර්යාලයේ තමයි කුෂිකර්ම අමාත්‍යාංශයේ යටතේ තියෙන්නේ. හැබැයි පහුගිය මාස ගණනාවෙම පොහොර ලේකම් කාර්යාලයේ පෞද්ගලික අංශයේ පොහොර ගෙන්නීමේ වැඩපිළිවෙල ඒගොල්ලන්ට LCR ඉන්න ඒගොල්ලන්ගේ ණය ටික සපයා දෙන්න කිසිදු වැඩපිළිවෙලක් කරේ නැහැ. ඒ නිසා පෞද්ගලික අංශයේ සම්පූර්ණ පොහොර ආනයනය කිරීම වැඩි දිනෙක නවත්තලා තියෙනවා. අපේ කාලේ තිබ්බනම් අපි ඒ සඳහා අවශ්‍ය පහසුකම් ටික සපයමු. ඒක එක එක කාලේ එක එක රටවල් වලින් ගේනවා. LC අරින කාල සීමාව අනුව තමයි මේක වෙනස් වෙන්නේ. සමහර රටවල් වල දැන් අපි සමහර වෙලාවට අරාබිකරේ රටවල් වලින් ගේනවා, චීනෙන් ගේනවා, රුසියාවෙන් ගේනවා. රුසියාව වගේ කාලයකට ගේන්න මාස දෙකක් විතර වගේ දෙකක් එකහමාරක් කාලයක් යනවා. චීනෙන් ගේන්න ඊට වැඩිය ටිකක් අඩු කාලයක් යන්නේ. සෞදි අරාබියාවෙන් සහ මැද පෙරදිග රටවල් වලින් ගේනවා. ඊටත් වැඩිය අඩු කාලෙකින් ගෙන්න ගන්න පුළුවන්. නෑ, පොහොර එකක් තමයි ගබඩාවල හංගගෙන නැහෙනේ. දැන් මේ දැන් ගෝඨාභය මහත්තයානේ හමුදාව දාලා ඕන දෙයක් කරන්න පුළුවන්. ගබඩාවල තියෙනවා නම් එතකොට හමුදාව දාලා ගන්න පුළුවන්. ඔය ගබඩාවලත් එහෙම එවුවා නෑ. ඒවා ඒ විතරක් නෙමෙයි. ගොවි ජන සේවායකේ පොහොර ටික වුණත් ඒගොල්ලන්ට හරි වෙලාවට එන්න වැඩපිළිවෙල හරි වෙලාවට ගේන්න වැඩපිළිවෙලක් නෑ. ගේන්නේ තිතම සොච්චම් ප්‍රමාණයක්. මොකද වී සඳහා කොමර්ෂල් පොහොර එකයි ලක් පොහොර එකයි තමයි පොහොර ගෙන්නන්නේ. ඒ ගොල්ලත් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි ගෙන්නන්නේ. මේ මොහොතේ කියන්නේ හෙට පොහොර දෙන්න බෑ. හැබැයි රජයේ මීට මාස 3කට 4කට ඉස්සෙල්ලා වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ. හැබැයි දැන් අඩු ගානේ ඉක්මනට හරි දෙන්න අපිට පකිස්තානෙන් හෝ ඉන්දියාවෙන් ඉක්මනට ගේන්න පුළුවන් දවස් 10ක් 15ක් අතර පොහොර තොගයක් ගෙනලා රටේ ජනතාවට දෙන්න පුළුවන්. ඇයි කොරෝනා වලින් ලුණු ගේනවා නම් අල ගේනවා නම් පොර ගේන එකේ ප්‍රශ්නයක් තියෙනවද? මේ ආණ්ඩුවට දෙයනේ මේ ගයන්ත කරුණාතිලක මැතිතුමා කිව්වේ තෙල් වලින්ම කෝටි මෙච්චර ගාණක් එනවා කියලා. ඉතින් මුදල් ප්‍රශ්නයක් තියෙනවද? ආණ්ඩු අතර පුළුවන් LC එක කරලා ඉක්මනට ගෙන්න ගන්න නැත්නම් රජයේ සහනයක් හැටියට ගන්න පුළුවන් රජයන් අතර කතා කරලා. මුදල් ඕනේ නැහැ නේද? එහෙම එක අහන්න ඕනේ ආණ්ඩුවෙන්. මොකද අපිට ගෙනලා ස්ටොක් කරගන්න බෑනේ. ආණ්ඩුව දැනගන්න ඕනේ මාසේ සම්පත් තියෙනවා. මාසයකට දෙහිකට අවශ්‍ය තෙල් ස්ටොක් කරන්න සම්පත් තියෙනවා අපි ළඟ. ඔතුවා මේ 1800 ගණන් වල කතා කියන්නේ. එව්වා ටිකත් අපි රජයන් එක්ක කතා කරලා ඉන්දියාවත් එක්ක කතා කරලා මේ තෙල් ටැංකි ටිකත් රටේ පරිහරණය වෙන්න කටයුතු කෙරුවා. හැබැයි ඒ කාලේ ආණ්ඩුව අපිට විරුද්ධ උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා.
දැන් මහින්ද මහත්තයා කාලේ කොහෙද නොමිල දුන්නේ පොර රුපියල් 350 කය කෙරුව පොර මිටියකට අපේ කාලේක 500ක් කරා ඔබතුමා ඔබතුමා ප්‍රශ්නේ දැනගන්න මෙන්නේ ඇහුවේ මහින්ද මහත්තයා අපි එතුමා ඉන්ෂුරන්ස් ගාස්තු කියලා රක්ෂණ ගාස්තු කියලා වෙනම 150ක එකට ඇඩ් කරා අපි රක්ෂණ ගාස්තු ඇඩ් කරේ නැහැ අපි රුපියල් 500 ගානේ කෙලිම දුන්නා එතුමා පොර ගෙන්නන්න එපා කිව්වේ නැහැ එතුමා කිව්වේ අපි ක්‍රමක්‍රමයෙන් කාබනික පොහොර වලට යන්න ඕනේ. ඔබතුමා දන්නවා අද පොහොර නිසා ලෝකේ වසවිස ගොවිතැන් නිසා මිනිස්සු ජීවිත කොච්චර හානි වෙනවද කියලා. අපි අදියරෙන් අදියරේ ගෙනාවේ ක්‍රමවේදේ. හැබැයි අන්තිමේදී මොකද මේ නිකම් පොහොර කතාවට ගිහිලා ඒක නැති වුණා. අපිත් කියනවා කාබනික පොහොර වලට යන්න ඕනේ. හැබැයි ආණ්ඩුව ඒකට වටපිටාවක් හදලා නැහැ. තාවෙනකන් හැදුවේ නැහෙනේ කොහෙද ඔබතුමාලගේ එක මාධ්‍යයක කියනවාද කාබනික පොහොර දාන්න කියලා වස විසෙන් තොර ගොවි තැනක් ගැන කතා කරනවාද මේ මාධ්‍යයක මොන කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරියාද වස විසෙන් මේ තොරව වගාවක් ගැන කතා කරන්නේ අද ඒව ඔක්කොම යටපත් වෙලා ඒක එතුමගෙන් අහගන්න ඕන මම හැමදාම පෞද්ගලිකව සහ පොදුවේ ඒ ප්‍රකාශය මම නම් විරුද්ධයි විරුද්ධයි අපේ සංගරත්නයේ ස්මුදුනින් තියාගෙන පිළි අරන් තියෙන මේ රටේ බෞද්ධ රටක් කියලා අපි පිළි අරන් තියෙන ඒ වගේම ගෞරවනීය මහා සංගරත්නය වෙනුවෙන් අපේ සැලකිල්ල ගෞරවයේ පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ ඔව් ඒ අවාසි ඒ ගැන මම කනගාටු වෙනවා බුදුහාමුදුරන්ගේ ශාසනයත් හිටියන්නේ ස්වාමීන් වහන්සේලා වුණාට එක එක අදහස් දරපු අය හිටියන්නේ මතවාද දරපු අය හිටියා බුදුහාමුදුරන්ගේ ශාසනයත් ජේසුස් වහන්සේ එතුමගේ අනුගාමිකයෙකුත් විතර විවිධ අදහස් දරන අය අපි ඔක්කොම මිනිස්සු හැටියට පෘථජන මිනිස්සු එක එක්කෙනාගේ අදහස් තියෙනවා හිටපු ගමන් ඉතින් ඒ සියල්ලම අපි අංග සම්පූර්ණ වෙච්ච මිනිස්සු නෙමෙයි අපි මිනිස්සයෝනේ දෙවිවරුන්ට පුළුවන් බුදුන්ට පුළුවන් හැබැයි මිනිස්සු හැටියට පෘථජන මිනිස්සුන්ට ඒ එක එක හැඟීම් අදහස් තියෙනවානේ ඡන්දයක් නැහෙනි මොකද ඡන්දේ මේ මාසේ තිබ්බනම් බඩු ෂුවර් මැතිවරණ මම දැන් මැතිවරණ කොමිසම විතරක් නෙමෙයි අධිකරණයෙන් දීපු තීන්දු උල්ලංඝනය කරලා මේ ආණ්ඩුව තලකලා තියෙනවා අධිකරණයෙන් දුන්න තීන්දුවක් ඒක ගයන්ත කරුණාතිලක මැතිතුමා කිව්වා පෙට්‍රල් රුපියල් 100ට අඩු කරන්න කියලා හැබැයි අධිකරණයේ තීන්දුවර පයින් ගහලා කටයුතු කරපු ආණ්ඩුවක් මේක අධිකරණයෙන් කියලා තියෙනවා පීබී ජයසුන්දර වගේ කෙනෙක් රාජ්‍ය සේවයට පත් කරන්න එපා කියලා අධිකරණයේ තීන්දුවක් තියෙනවා හැබැයි අද ජනාධිපති ලේකම්ට පත් කරලා ඉන්නවා පීබී ජයසුන්දර ඉතින් ඒ එහෙමනම් මොනවාද මේ කතා? ඒගොල්ලෝ 5000 නවත්තන්නේ මේ මැතිවරණ කොමසාරිස්තුමාට ආදරෙට නෙමෙයි. ඡන්දේ නැති නිසා මැතිවරණ කොමසාරිස්තුමා කිව්වා සති 10කවත් කාලෙ ඉල්ලනවා. මේ දැන් අද කාපු එක තව සතියක් දෙකක් යනකොට අමතක වෙයි කියලා. ඒ නිසා මේක නවත්වන ඇරෙන්න රටේ මැතිවරණ කොමසාරිස්වරයාගේ අනට කීකරු වෙලා නෙමෙයි.